ඕෂධී හේම මද්දුම කියන්නේ කවුරුත් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි, ආදරණීය බිරිඳක් වගේම සෙනෙහ බරම අවකුත් වෙනවා. පහුගිය දිනයක ඇයගේ විවාහ සංවත්සරයේ අති උත්කර්ෂවත් සමරලා තිබුණ අපි ඔබ වෙත ගෙනාව මතක ඇති. ඇයගේ විවාහ සංවත්සරයේ සමරලා තිබුණේ නැවත වතාවක් මංගල ඇඳුමින් සැරසිලා. මේ පිළිබඳ පුවත කාතරත් ජනප්‍රිය වෙලා තිබුණා. ඉතින් ඕෂධී ආයමත් මනාලියක් වුණා කියන කතාව ගැන පුවත්පතකින් විමසලා තිබුණා. අලුත් මනාලයක් නම් නැහැ, පරණ මනමාල තමයි. ආයෙත් අලුත් වුණා. එයා ප්‍රදීප් බුලත් සිංහල. ඇය එහෙමයි කියලා තිබුණේ. ඕෂධී සහ ප්‍රදීප් මනාලියක් සහ මනාලියක් වීම මේක කාගේ අදහසක්ද? දැන් විවාහ සංවත්සර ගැනීමේ පොඩි රැල්ලක් තියෙනවනේ. ඒ රැල්ලත් එක්ක මටත් හිතුණා අලුත් ෆොටෝ ටිකක් ගන්න. අපි විවාහ වුණේ මීට අවුරුදු 12කට කලින්, 2007 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. ඉතින් ඒ සංවත්සරෙත් එක්ක මේ විදිහට ආයෙ ෆොටෝ ටිකක් ගන්න කියලා හිතුවා. ඒකට විවාහ මංගල සැපයුම් කරුවන්ගෙන් සංගමයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ සංගමයේ සුරංජිත් වික්‍රමාරච්චිට මම මේ පිළිබඳව යෝජනාව කියවම ඔහු මේ සියලු අනිග්‍රාහකින්ව මට හොයලා දුන්නා. ඒ අනුව තමයි අපි මේ වැඩේ කළේ. මේ වගේ අදහසක් ඕෂධීට ඇති වුණාට පස්සේ ඒ ගැන ප්‍රදීප්ට කිව්වහම ඔහුගෙන් ලැබුණු සහයෝගය කොහොමද? එයාත් ඇත්තටම මේ වැඩේට ආස කළා. එයා දැන් ආසාව වැඩිකමට ලබන අවුරුද්දේත් අපි ආයෙ ෆොටෝ ටිකක් ගමු කියලායි කිව්වේ. ඇත්තටම කොයිතරම් කාර්යබහුල වුණත් ප්‍රදීප් හරිම ආසාවෙන් මේ වැඩේට උදව් කළා. අපි 2007 අවුරුද්දේ අපේ විවාහයට ඇන්දෙත් උඩරට ක්‍රමයට. ඉතින් මේ සැරේදීත් අපි ඊට වඩා වෙනස් ඇඳුම් කට්ටලයකින් දෙන්නම හැඩ වැඩ වුණා. ඕෂධීට ප්‍රදීප් මුණ ගැහුණේ කොහොමද? දිව්‍යා කියන ටෙලිනාට්‍යයෙන්. ඒ ටෙලිනාට්‍ය කැමරා කරණය කළේ ප්‍රදීප්. ඊට පෙරත් නාට්‍ය කීපයකට මට ප්‍රදීප් මුණ ගැහිලා තියෙනවා. හැබැයි ලොකු හිතවත් කමක් තිබ්බේ නෑ. එකම තැන වැඩ කළේ උදේට මුණ ගැහුණාම හලෝ ගුඩ් මෝර්නින් කියනවා. ආයේ යනවා. හැබැයි දිව්‍යා ටෙලිනාට්‍යයෙන් පස්සේ අපි දෙන්නගේ යාළුවෙක් වෙන හිරණ්‍ය මනෝරත්න තමයි මේකට කපුකම් කළේ. හිරණ්‍ය ප්‍රදීප් යන යෝජනාව ගෙනෙද්දී ඕෂධීගේ හිතේ ප්‍රදීප් යන අදහසක් ඇති වෙලා තිබ්බද? නැහැ, එහෙම අදහසක් නම් හිතේ තිබ්බේ නෑ. හැබැයි ප්‍රදීප් යන ඒ වෙන විට මගේ හිතේ ලොකු පැහැදීමක් තිබුණා. සෙට් එකේ යා හැසිරෙන විදිහ, කතා බහ කරන විදිහ, ඒ දේවල් එක්ක එයා ගැන මගේ හිතේ පැහැදීමක් තිබ්බා. ඒ පැහැදීමත් එක්ක එයා ගැන මට හිරණ්‍ය කියද්දි මං ඒ ගැන ටිකක් හිතලා බලන්නා කියලා කිව්වා. ඊට පස්සේ කේන්දර බලලා මව්පියන්ට කියලා අපි විවාහ වුණා. ප්‍රදීප්ගේ හිතේ ඕෂධී ගැන අදහසක් ඇති වෙලා ඒ යෝජනාව ගෙනත් තිබුණද නැත්නම් හිරණ්‍යම හිතලා දෙන්නට යෝජනා කළාද? ඒ කාලේ ප්‍රදීප්ට එයාගේ ගෙදරින් විවාහ යෝජනා හොය හොය ඉඳලා තියෙන්නේ. මගේ හිතවත්කම ගැනත් හිරණ්‍ය ඒ දවස්වල එයාට කියලා තියෙනවා. ඒ වෙලාවේ හිරණ්‍යට ප්‍රදීප් මම ගැන ටිකක් උනන්දුයි කියලා දැනිලයි තියෙන්නේ. ඒ නිසාම තමයි මේ දෙන්නව එකතු කරන්න ඕන කියලා හිරණ්‍ය හිතලා තියෙන්නේ. ප්‍රදීප් විවාහ කරගන්න, සැමියා කරගන්න ඔහු ළඟ තිබුණු සුවිශේෂී ගතිගුණ මොනවද? මම දැකපු අය අතර ප්‍රදීප් කියන්නේ බොහොම නිහඬ චරිතයක්. එයාගේ පාඩුවේ වැඩේ කරගෙන වැදගත් විදිහට ඉන්න කෙනෙක්. අනවශ්‍ය විදිහට විහිළු තහළු කාටවත් කරන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් වලට මගේ හිත ගියා. බොරු කියන්න ඕන නෑනේ, ප්‍රදීප්ගේ පෙනුමටත් මගේ හිත ගියා. ඔය දේවලුත් එක්ක ටිකෙන් ටික ප්‍රදීප්ගේ ආදරේ මට තදින්ම දැනුණා. ඒ නිසා ප්‍රදීප් මගේ සැමියා තමයි කියලා මම විශ්වාස කළා. ගෙදරට කියන්න කලින් ප්‍රදීප්ගේ ඕෂධීගේ කේන්දර දෙක ඕෂධී හොරෙන්ම බැලෙව්වේ ඇයි? ඒකට හේතුවක් තිබුණා. ඒ දවසල අපේ ගෙදරනුත් මට විවාහ යෝජනා හොයනවා. ඉතින් අම්මලාගේ අදහස් වලින් මට තේරුණු දෙයක් තමයි අම්මලා ජ්‍යොතිෂ කියන දේ ටිකක් විශ්වාස කරනවා කියලා. ඒ කියන්නේ මං කවදා හරි විවාහ වෙන කෙනාගේ මගේ කේන්දරය ගැන ටිකක් හොයලා බලනවා කියලා මට තේරුණා. ඒ නිසා මමයි ප්‍රදීපු යාළුණු ගමම ප්‍රදීප්ගේ කේන්දරය ඉල්ලගෙන අපි දෙන්නගේ ගෙවල් වලට හොරා කේන්දර දෙක බැලෙව්වා. අපේම වෙලාවට ඒ දෙක හොඳට ගැලපුණා. ඒ නිසා මං බය නැතිව අම්මර ප්‍රදීප් ගැන කිව්වා. ඉතින් සුබයුදු පරිදි අම්මා මොනවා වුණත් මුලින්ම කේන්දර දෙක බලන්න ඕන කියලා තමයි කිව්වේ. ඉතින් වැඩේ ෂුවර් කියලා දන්නවනේ මාත් ප්‍රදීප්ගේ කේන්දරේ ඉල්ලලා අම්මට දුන්නා. සුබයුදු පරිදි ගෙවල් වලින් අපිට ආශිර්වාදය ලැබුණා. අපි 2007 අගෝස්තු 23 වෙනිදා විවාහ වුණා. ඇත්ත කියන්න ඕෂධී විවාහ වෙද්දි ගෙදර දොරේ වැඩ කටයුතු, උයන පියන වැඩ කටයුතු කරන්න පුළුවන්ද? මම විවාහ වෙද්දි මට වයස අවුරුදු 22යි. ඇත්තම කිව්වොත් පාසල් යන කාලේදී මට උයන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි උසස් පෙළ විභාගයේ කළා මං ගෙදර ඉන්න කාලේ ඔය හැම දෙයක්ම පුරුදු වුණා. රූපවාහිනියේ යන වැඩසටහන් බලාගෙන ඉඳලා පොත්පත් වලින් මං උයන්න තනියෙන් ඉගෙන ගත්තා. අම්මලා ගෙදර නැති වෙලාවල් වලදී මං ආස කරන දෙයක් තනියම හදාගෙන කෑවා. සමහර වෙලාවට මම ආස නැති කෑමක් ගෙදර හදලා තියෙනවා නම් මං ආස කෑමක් හදාගෙන කෑවා. ඔහොම කෑම හදද්දි මට ඒ දේවල් උයන්න පුළුවන් වුණා. කොහොමදත් මං විවාහ වෙද්දි ඒ උයන පේන කටයුතු ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා මට ඒක ලොකු ගැටලුවක් වුණේ නැහැ. විවාහ වුණු ගමන් අපි දෙන්න වෙනම පදිංචි වුණා. ඊට පස්සේ ටික කාලයක් ගියාම අපි අම්මලා එක්ක ආයෙ පදිංචියට ආවා. ප්‍රදීප් ඕෂධීට මුලින්ම දීපු තෑග මොකක්ද? මට හොඳට මතකයි. ප්‍රදීප් මට ලස්සන ඔරලෝසුවක් තෑගි කළා. ඉස්සරහට පාට පාට ඔරලෝසු මූණු මාරු කරන ඔරලෝසු තියෙනවනේ. ඉතින් ඒකත් තමයි ප්‍රදීප් මට මුලින්ම තෑගි කළේ. ඕෂධී ප්‍රදීප්ට මුලින්ම දීපු තෑග මතකද? ඔව්.
මං ප්‍රදීප්ට ලස්සන ටීෂර්ට් එකක් තෑගි දුන්නා. ඒකටත් ප්‍රදීප් හරි ආස වුණා. ගෙදර දොරේ වැඩවලදී ප්‍රදීප්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? එයාගේ වැඩ කටයුතුත් එක්ක හැම වෙලේම මට උදව් කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි එයා ගෙදර ඉන්න වෙලාවට උයන පියන එකට පවා අසහයෝගය දෙනවා. කොහොමඩත් මං ගෙවල් අස්පස් කරන එකට වඩා අප්‍රදීප් තමයි මට වඩා ඒවට දක්ෂ. හැබැයි ගෙදර ඉන්න දවස්වල පොල් ටික පවා ගාලා එයා මට සහයෝගය දෙනවා. ඖෂධීය කලා කටයුතු වලට ප්‍රදීප්ගෙන් ලැබෙන සහය කොහොමද? ඇත්තටම ලොකු සහයක් ලැබෙනවා. කලා කටයුතු විතරක් නෙවෙයි, මගේ ජීවිතේ හැම දෙයකටම එයා ලොකු සහයක් දෙනවා. ඒ සහයෝගය නැත්තම් මෙච්චර කාලයක් මේ දේවල් කරන්න ලැබෙන්නේ නැහැ. මට ගැළපෙන්නේ නැති දෙයක් නම් ඔයාට මේක ගැළපෙන්නේ නැහැ. ඔයා මෙහෙම කරන්න කියලා එයා මට අදහස් දෙනවා. එයාගේ අදහස් එක්ක වැඩ කරන නිසා හැම වැඩකදීම මට එයාගේ සහයෝගය කොහොමත් ලැබෙනවා. ඔය දෙන්නගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද? දෙන්නගෙන් කේන්ති යන්නේ නම් එයාට තමයි. යාළුවන කාලේ වගේ නෙමෙයි විවාහ වුණාට පස්සේනේ දෙන්නට දෙන්න හරියට තේරුම් ගන්නේ. ඉතින් විවාහ වුණ මුල් කාලේ යාට තරහ ගියාම එයාත් කෑ ගහනවා, මට තරහ ගියාම දෙන්නම ටිකක් කෑ ගහ ගන්නවා. ටිකෙන් ටික අපිට තේරුණු දෙයක් තමයි මේක හරියන දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා යාට තරහ ගියාම මං නිශ්ශබ්ද වෙන්න ඕනේ. මට තරහ ගියාම යා නිශ්ශබ්ද වෙන්න ඕනේ කියලා අපි තේරුම් ගත්තා. දැන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ අවුරුදු 12ට හොඳට තේරුම් අරන් ඉන්නේ. දරුවන්ගේ වැඩවලදී ප්‍රදීප්ගෙන් ලැබෙන සහාය කොහොමද? අපිට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. ප්‍රදීප් හොඳ තාත්තා කෙනෙක්, දරුවන්ට හරි ආදරණීය තාත්තා කෙනෙක්. දැන් ලොකු පුතාට වයස අවුරුදු 6යි, දුවට වයස අවුරුද්දයි. පුතාගේ නම සස්විත, දුවගේ නම ලිසාරා. වැඩ කරද්දී ඒ දෙන්නගේ වැඩ කරන්න නම් අපි දෙන්නටම වෙලාව හරි අඩුයි. ඒ නිසා දරුවන් දෙන්නගේ වැඩ ගොඩක් දුරට කරන්නේ මගේ අම්මයි තාත්තයි. හැබැයි පුළුවන් හැම වෙලාවකම ප්‍රදීප්යි මමයි ඒ දෙන්නගේ වැඩ කරනවා. ප්‍රදීප් සහ දරු දෙන්නා එක්ක අද ගෙවන ජීවිතය ගැන ඖෂධී මොකද හිතන්නේ? ඇත්තටම අපි දෙන්නම අතිශය කාර්යබහුලයි. හැබැයි අනික් පැත්තට හැරිලා බලද්දී දරු දෙන්නයි ප්‍රදීප් එකයි ගත කරන ජීවිතේට මං හරිම සතුටු වෙනවා. ප්‍රදීප් කියන්නේ හොඳ සැමියෙක්. මේ අවුරුදු 12ක් ගෙවුණු ජීවිතයේ 90%ක්ම අපි දෙන්න එකටම තමයි හැමදේම කරලා තියෙන්නේ. ඉතින් ඖෂධී ප්‍රදීප් ගැන එහෙම කියද්දී අලුත් මනාලිය ගැන ප්‍රදීපුත් කතා කරලා තිබුණේ මේ විදිහටයි. ප්‍රදීප් කවුද මේ අලුත් මනමාලිය? අනේ යා මගේ සුපුරුදු මනමාලියම තමයි. අවුරුදු 12ක් තිස්සේ මාත් එක්ක හිටපු ඒ මනාලිය ආයෙත් පොඩ්ඩක් අලුත් වුණා. මේ වගේ දෙයක් කරමු කියලා ඖෂධී මගෙන් ඇහුවට පස්සේ මාත් කැමති වුණා. මේ වගේ අලුත් දෙයකින් ආයෙත් ඉතින් අපිට අලුත් වෙනවනි කියලා හිතුණා. දැන් ඉතින් අපිට බබාලා දෙන්නෙකුත් ඉන්නවා. හැබැයි ආයෙත් ඖෂධී මනාලියක් විදිහට දකින්න මං ආස කළා. ඖෂධී මනාලියක් විදිහට දකිද්දි මොකද හිතුනේ? මම ආයෙත් මීට අවුරුදු 12කට කලින් යාව දැකපු විදිහ මතක් වුණා. ඇත්තටම එහෙම දකින්නත් මං ආස කළා. මේ ඡායාරූප එකතුවට ඖෂධීගේ ප්‍රදීපිය ඉදරුවන් අපූර්වට හැඩගන්වලා තිබුණා නේද? ඔව්, පුතා මම වගේම නිලමේ ඇඳුම ඇඳගෙන හිටියා. ඒ ඇඳුම් ඇඳගෙන හරිම ආසාවෙන් තමයි හිටියේ. කොහොම හරි පුතා ලස්සන්ට අඳින්න විලාසිතා කරන්න හරි ආසයි. චූටි දුවට තේරුනේ නැති වුණත් එයාත් හරි ආසාවෙන් hina වෙලා ඒ දවසේ හිටියා. ඖෂධී සහ දරුවන් දෙන්නා එක්ක ගත කරන ජීවිතය ගැන ප්‍රදීප්ට මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ඖෂධී කියන්නේ හොඳ බිරිඳක්. අපිට ආදරණීය දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම අපේ ලෝකේ හරි සුන්දරයි කියලායි ඔහු කියලා තිබුණේ. අපගේ චැනලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.